ග්‍රාමල්ධාරින් දිගින් දිගටම ඉවසලා ඉවසලා අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය කැඳෙව්වේ රජය අවධානය යොමු කරන්න ඕන ග්‍රාමල්ධාරින්ට තියෙන ගැටලු පිළිබඳව. දැන් අද ඒක මහ ජනතාව පීඩාවට පත් වෙනවා. ඒක නිසා අපි රජයටත් ඒ බලධාරීන්ටත් කියනවා මේ ග්‍රාමල්ධාරින්ගේ ගැටලු ටිකට විසඳුම් එළඹෙන අටවෙනිද තියෙන කැබිනට් රැස්වීමේදී හෝ ලබා දෙන්න. ග්‍රාමල්ධාරි සේවය ස්ථාපිත කරලා අවුරුදු 61ක් වෙලත් සේවා ව්‍යවස්ථාවක් නැති සේවයක්. ඒ වගේම තමයි ග්‍රාමල්ධාරි සේවයට අවශ්‍ය සුදුසුකම් හා වැටුප්තලයන් ගැන සඳහන් කරලා කෙටුම්පත් කරලා දුන්න සේවා ව්‍යවස්ථාවට දැනට අවුරුදු 10යි. සාකච්ඡා මට්ටමේ අවුරුදු 8යි. මේවා අපි බලධාරීන්ට හා දේශපාලන අධිකාරියට දෙන්න පුළුවන් හැම ක්‍රමයකින්ම අපි දන්වලා තියෙනවා. මේ සතිය තුළ අපිට ස්ථිර විසඳුමක් මේ සඳහා ලබා දුන්නේ නැත්නම් අපි ඊළඟ 20 හෝ 22 අපි මුළු 14,000ක් වන ග්‍රාමල්ධාරීන් කොළඹට කැඳවලා විශාල උද්ඝෝෂණයකට මේ වෙනකොට ග්‍රාමල්ධාරීන්ට මාසික ඉන්ධන දීමනා රුපියල් 600යි. නිලැඳුම් දීමනා මුළු අවුරුද්දම දෙන රුපියල් 5000යි. මුළු අවුරුද්දටම ලිපි ද්‍රව්‍ය දීමනා දෙන රුපියල් 1500යි. ග්‍රාමීයව කාර්යාල පවත්ව ගන්න යන්න දෙන රුපියල් 1000යි. 1500යි. නාගරිකව දෙන රුපියල් 2000යි. අපි කියනවා මේ 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 විදිහට කොහමද ග්‍රාමල්ධාරී කෙනෙක් තමන්ගේ රාජකාරිය කරන්නේ? බැතර වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විධායක නිලධාරීන්ගේ සංගමය පසුගිය තුන්වනදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අටවෙනිදා තියෙනවා කැබිනට් අනුකමිටුවක්. ඒ අනුකමිටුවේ නිර්දේශය මත තමයි කැබිනට් එකට මේ පත්‍රිකාව යන්නේ. 2016 ඉඳලා මේවා කතා කරලා විසඳුමක් නැතුව අකර්මණ්‍ය වෙච්ච හින්දා තමයි අපි අටවෙනිදා කැබිනට් අනුකමිටුව තියෙද්දිත් මේ වගේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නේ. අවුරුදු 8ක් තිස්සේ අපේ වැටුප් ගැටලු සම්බන්ධව කතා කරා. අපි padi වැඩි කරන්න කියලා නෙමෙයි ඉල්ලන්නේ. 107 ගැබ් වෙලා තියෙන්නේ වැටුප් විෂමතාවයක්. වැටුප් කප්පාදුවක්. ඒක නිවැරදි කරන්න කියලා තමයි අපි හැමතැනම සටන් කරේ. වර්තමානයේ ඉන්න අධ්‍යාපන ඇමතුමා ලොකු කාර්යභාරයක් කරගෙන යනවා. 107 සම්බන්ධව සහ අනිකුත් ගැටලු සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන එතුමා ඒක විසඳයි කියලා. ඒ වගේම අධ්‍යන කාර්ය මණ්ඩලයේ මේ මෑතකදී අධ්‍යන දීමනාව වැඩි කරා. අධ්‍යන දීමනාව වැඩි කිරීම සම්බන්ධව විශ්වවිද්‍යාල විද්‍යාඥ ධාරි සංගමයේ හැටියට කිසිම විරුද්ධත්වයක් නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියේ අපේ මාසික හිලව් දීමනාව මේවර ලබා දුන්නේ නැහැ. විශ්වවිද්‍යාල විද්‍යාඥ නිලධාරී සංගමයේ හැටියට අපි නැවතත් පුන පුනා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා MC එක ලබා දීමට කටයුතු කරන්න, ඒ වගේම වැටුප් විසමතාව 107 ලබා දීමට කටයුතු කරන්න කියලා.